no, 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 you... Give up now, sucker! Hi viewers, ada api lassana animation movie ekak thamai balanna hadanne meka podda feel good movie ekak me movie ke animation side ekak goda lassan taran thina wediyema use kala thine beach side e nisa thamai mekata wenasma vidiya lassana thiyen ithin miss karanna epa eka thikama balanna movie ke nama keyword surf sub hari enang subscribe button ekak denna like button ekak deelama movie ekak athulata yan welcome to Bakamoonalk Movie opening එකේ කෝඩි කියන පෙන්ගුයින් කෙනෙක් වෙයි ඉන්ටර් කරන අට වයස අවුරුදු 16,000ක්ද කියලා අහනකොට මට 17ක් කියලා කෝඩි උත්තර දෙනවා සර්ෆින් හැර වෙන මොන හරි දන්නවද කියලා අහනකොට නෑ මං සර්ෆින් විතරයි දන්නේ කියලා කෝඩි කියනවා ඒක පැත්තකින් කෝඩි ගයියා කරදර කරනකොට මේක කෝඩිගේ මූවී එක කියලා යව පන්නලා හරි සර්ෆින් යනවා මොකද්ද කියන්න තියෙන කියලා හෙවම මුහුදේ කවදද රැල්ල පටන් ගත්තේ දාම සර්ෆින් පටන් ගත්තා මුලදී ගොඩක් අය සර්ෆින් කියන්නේ මොකද්ද කියලා එක එක දේවල් පෙන්වුවට ඇත්තටම බිග් සී තමයි සර්ෆින් කියන්නේ මොකද්ද කියලා මේ ලෝකයටම ඉන්ට්‍රොඩියුස් කරේ මොන විදිය විශාල රැල්ලක් වුණත් එයා කවදාවත් බය වෙලා නැහැ ඒක දවසක් ඇන්ටාර්ටිකා වලට ආපු බිග් සීව හම් වෙන කෝඩි මන් තමයි යා ළඟට ගිහින් කතා කරේ කියලා දැන් බිල්ඩ් අප් එකකුත් දෙනවා එතකොට බිග් සී අපේ කෝඩිට මාලයක් දීලා පොඩි කොල්ලෝ අපි කවදාවත් කිසිම දෙයකට බය වෙන්න හොඳ නැහැ අපිට කියලා අපිම පාත්තයක් හදා ගන්න ඕන ජයග්‍රහණ කරන අය ඒ දේ තමයි ෆලෝ කරන්න කියලා කිව්වම කෝඩිටත් ඒ දේ හිතට වදිනවා දැන් කෙලිම බිග් සීව සම්පූර්ණයෙන්ම ෆලෝ කරන්නේ අපේ කෝඩි තමයි ඒක විතර නෙමෙයි මෙතන ඉන්න කණ්ඩායමෙන් හොඳටම සර්ෆින් කරන්න පුළුවන් එකන තමයි මේ කෝඩි කියන පෙන්ගුයින් මෙයලා සීසන් එකකින් සීසන් එකට මාළු එකතු කරනකොට අම්මා බනි කියන බයිනි සම තමයි කෝඩි මෙයලට උදව් කරන්නේ මෙතන ළඟමයි කෝඩි ඉන්න ගෙදරත් තින්නේ මේ ඉන්නේ යගේ අම්මා කෝඩි කෝඩිගේ අයියා දෙන්නම එකම වෙලාව තමයි පිටරෙන් එළියට ආවේ හැබැයි කෝඩිගේ අයියා ගොඩක් විශාල විදිහට හිටපු නිසා තමයි අපේ කෝඩිට අයියා කෙනෙක් උනේ කියලා අම්මා ඒ ඉන්ටර්වයුව එකට කියනවා අයියා පිටරය රකින්නකොට කෝඩි කවදද මේ දේවල් හුරු වෙන්නේ ඒ වගේම අම්මා අරන් දෙන ටූනා මාළුවට දෙන්නම ෆයිට් කළා තමයි කන්නේ කෝඩිගේ තාත්තවත් වේල් කෙනෙක් කාලා මරලා දැම්මා කෝඩිගේ තාත්තගේ ජීවිතය මාළුවේ නිසා තමයි නැති වෙලා තියෙන්නේ හරි ඔයගේ අනාගත සීනේ මොකද්ද කියලා අහනකොට මට ඉස්සෙල්ලා මෙතන යන්න ඕන කියලා තමයි අපේ කෝඩි කිය. හරියට ඔයා ලංකාවෙ ඉන්න මිනිස්සුන්ගෙන් අහලා බලන්න ඉක්මනට මේ ලංකාවෙන් යන්න ඕන කියලා තමයි කියන්නේ අන්නේ. ඒ විදිහට තමයි දැන් කෝඩිත් හිතන් ඉන්නේ. ඔයාට කවදාවත් වාකීකීමක් කියලා දෙයක් දැනෙන්නේ නැද්ද කියලා අයියා අහනකොට කට් කරාම මේ රෙගී කියන සතා තමයි මේ තරඟය සම්පූර්ණයෙන්ම පවත්තන්නේ. මෙයාගේ බිග් සී කියන විස්තර ඇහුවට එයා කිසිම දෙයක් කියන්නේ මේ තරංගයේ ටෙලිකාස්ට් කරන ස්පෝර්ට්ස් පෙන්ක්‍යු එන්ටර්ටේන්මන්ට් නෙට්වර්ක් කියලා වෙනම channel එකකුත් තියෙනවා කට් කරාම මේකට කියන්නේ පෙන්ගෝ හයිලන්ඩ් කියලා මේ තමයි බිග් සී හීරෝගේ සර්ෆස් බෝඩ් ටික වෙනම හයිට් කරලා තියෙන්නේ මොකද බිග් සී නැති වෙලා දැන්ට අවුරුදු 10ක් වෙනවා මෙතන මුහුදත් ගොඩක් වෙනස් අපි හිතපු විදිහට සර්ෆින් කරන්න බෑ මැදින් මැද තියෙන ඒ කඳු වලට වැදුනොත් අපේ ජීවිතේ නැති වෙනවා ඒ වගේ ගොඩක් අය මැරිලා තියෙනවා නැති වුණ හැමෝටම අපගේ අවසන් ගෞරව කියලා රෙස්පෙක්ට් කරනකොට දැන් තමයි ඊවන්ස් කියලා කෙනෙක්ව පෙන්නන්නේ මෙයා මේ වෙනකන් කොම්පිටිෂන් නාමයක් එක දිගටම දිනලා තිනවා එයා ගොඩක් නපුරු කෙනෙක් සර්ෆින් කරනකොට පුංචි ළමයි කියලාවත් බලන්නේ නැතුව යලව වට්ටලා යනවා මීළඟ තරඟයට අවශ්‍ය තරඟකරුවන්ව සෙලෙක්ට් කරන්න කුරුල්ලෝ එක්ක යූස් කරන රැගි වේල් කෙනෙක්ගේ උදවෙන් එක එක රටවලට ගිහිල්ලා එක එක පෙන්ගුයින්ව තෝරගන්නවා එහෙම හොයාගෙන යනකොට පෙන්ගුයින් වගේම සර්ෆින් කරන්න පුළුවන් කුරුල්ලෙක් තමයි මේ ඉන්නේ. මෙයාගේ නම චිකන් ජෝ. අන්තිමේදී කුරුල්ලා ආන්ටාර්ටිකා වලට ඇවිල්ලා කවුද ඔයාලගේ හොඳට සර්ෆින් කරන්න පුළුවන් එක්කෙනා කියලා ඇහුවම හැමම කෝඩි කියන නම විතරයි කියන්නේ. දැන් කෝඩිව හම්බනේ කුරුල්ලා මට වගේ ටැලන්ට් එක බලන්න පුළුවන්ද කියලා ඇහුවම කෝඩි ඉස්සලාගේ අම්මගෙන් පර්මිෂන් ගන්න වෙනවා. දැන් කොහොම හරි පර්මිෂන් අරගෙන දැන් එළියට දුවගෙන එද්දි ලොකු කෙනෙක් වුණත් කෙයාර්ෆුල් වෙන්න ඕන කියලා අම්මා කිව්වට මෙතන මුහුදේ එක රැල්ලක්වත් නැහැ. දැන් රැල්ල නැති නිසා කුරුල්ලට මෙයාගේ සර්ෆින් එක බලා ගන්න බැරි නිසා මෙතෙන් පිටත් වෙලා යන්න හදනකොට මමත් පෙන්ගෝ හයිලන්ඩ් එකට එන්නම් කියලා මෙයාලව ෆලෝ කරන් එන කෝඩි එතන එන පුංචි රැල්ල යූස් කළා යාගේ ටැලන්ට් එක පෙන්වන්න හදනවා. ඔයාට මේ තරංගයේ සෙට් වෙන්න ඒ නිසා අපෝ ඔයාගේ තැනට යන්න කියලා අපේ කුරුල්ල කෑගවට කෝඩි වේගෙන් එවිලා වේල් වල්ලා ගත්තට අපෝ දුරකට විසික් වෙනවා.
කෝමර අපපු වේගින් පින් ලැවිලඳුම් උඩට එන්න හදනකොට අපේ චිකන් ජෝ තමයි කෝඩිට උදව් කරන්නේ. හරි හරි ආමන් තරඟට ඇතුළු කරගන්නම්. හැබැයි මේ වගේ ඩේන්ජරස් දේවල් කරන්න එපා කියලා කුරුල්ල කිව්වම චිකන් ජෝ කෝඩි මේ දෙන්නම හොඳම යාළුව විදිහට වෙනස් වෙනවා. ඊට පස්සේ මෙයාලා හැමෝම පෙන්ගෝ දූපත තමයි ඇවිල්ලා ඉන්නේ. ගොඩක් ලස්සනම දූපතක්. සින්දු ඩාන්ස් මේ හැම දෙයකින්ම හැමෝම ගොඩක් එන්ජොය් කරනවා. මෙතන එකෙන් එක්කෙනාව බය කරන්න ගියලා සර්ෆින් බෝට් එක තියන්න ගියා අපේ කෝඩි. අනිත් බෝඩ් හැම එකක්ම වටනවා. මෙතන බිග් සීගේ පාදයේ සලකුණක් තියෙනකොට චිකන් කාප එක ගොඩක් රහයි කියලා කියනකොට දැන් ළඟ ඉන්නේ අපේ චිකන් ජෝ තමයි. මේ ඉන්නේ ලානියාගේ ඩියුටි එක. මූදට කවුරු හරි වැටලා දැන් පීනන්න බැරුව හිටියොත් එයාලට උදව් කරන්න ඕන. එහෙම උදව් කරලා එළියට ගත්ත එක්කෙනෙක් දැන් ආපහු මූද ඇතුළට ගාගෙන ගිහලා මෙයාගෙන් උදව් ඉල්ලනවා. මේ තියෙන්නේ බිග් සීගේ මෙමරියල් බෝඩ්. මේක කෙඩිච් එක. එයාව මතක් කරන්න තමයි මෙතන ෂෝ එකක් විදිහට තියලා තියෙන්නේ. බිග් සී තරංගයේදී විශාල රැල්ලකට අහුවෙලා මිසින් වෙලා තියෙනවා. එයා අන්තිමට යූස් කරපු සර්ෆින් බෝඩ් එක තමයි මේ තියෙන්නේ. මේකට හැමෝම ගරු කරාට ඊවන්ස් විතරක් ගලක් කරන් විසික් කරනවා. මේක දකින කෝඩි ළඟට එවිල්ලා මේ වගේ ආපෝ කරන්න එපා කියලා කිව්වම අපේ කෝඩි ළඟ තියෙන මාලේ දකින ඊවන්ස් මේක බිග් සී දුන්න එකක්ද වාත් එයාගේ ෆෑන් කෙනෙක්ද කියලා විහිළු කරලා දැන් රණ්ඩුවක් ඇති වෙනකොට මෙතනට රැගි එනවා. ඕ ඕ ඕ මේක නවත්තන්න ඔයාලා දෙන්න අතර පුංචි කොම්පිටිෂන් එකක් තියෙමුද කියලා දැන් ඇහුවම තරංගේ මොකද්ද විශාල රැල්ලක් උඩ කවුද සර්ෆින් කරන්න යාලා තමයි දිනන්නේ කියලා කිව්වම ඔන්න දැන් දෙන්නම තම තමන්ගේ සර්ෆින් බෝට් එකත් අරගෙන ඒ විශාල රැල්ලට ඇරෙව මූ වෙනකොට ඒ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා දැන් ප්‍රශ්නයක් ඇහුවම ඒක මගේ ජීවිතේ කවදාවත් අමතක කරන්න බෑ. එදා මං කරපු දේ රිපීටින්ගෙන් රිපීට් එකට බලන්න ඕන කියලා කියනකොට ඇත්තටම එදා මොකද්ද වෙලා තියෙන්නේ කියලා බැලුවොත් ඒ විශාල රැල්ලට ආවුණ අපේ කෝඩි පල්ලට වැටලා තිනවා. ඒ දේ රිපීට් එකෙන් ආපෝ ආපෝ පෙන්නනවා. මේ මූවී එක සම්පූර්ණයෙන්ම කෝඩි ඒ ඉන්ටර්වියු එකේ කතා කරන ඒ ෆීලිං එක තමයි වීඩියෝ එකකින් පෙන්නන්නේ. මූද ඇතුලේ හිරවන අපේ කෝඩිව බේරගන්නේ ලානි තමයි. දැන් අයිනට එක්කන් ඇවිල්ලා ෆස්ට් එයිඩ් දෙනකොට යාළුවා චිකන් ජෝ ළඟට ඇවිල්ලා මටත් උදව් කරන්න අවශ්‍යයි හැබැයි ලේගෙන හිතුවම මට බයයි කියලා ඉවලේම කලන්ත දාලා වැටෙනවා. දැන් ඊවන්ස් එක්කෙනත් මූද අයිනට ආවම මෙයාලගෙන ටිකක්වත් හොයලා බලන්නෙත් නෑ. හැබැයි නේකිට් න අපේ කෝඩිට හරියටම සීයේ නෑ. දැන් ලානි තමයි මෙයාව උස්සගෙන ඩොක්ටර් ළඟට එක්කන් යන්නේ. හොඳ නිින්දකින්න ඩොක්ටර් නැකිටන ලානි අපේ කෝඩිට උදව් කරන්න කියනවා. කෝඩිව චෙක් කරලා බලන ඩොක්ටර් මෙයා ෆයර් චින් එකට උඩට කකුල තියලා තියෙනවා. ඒගෙන මම් බලා ගන්නම් කියලා දැන් වතුර බීලා එකපාරම ඒකට උඩ චූ කරනවා. කෝඩි එපා එපා කියලා කෑ ගන්නකොට ලානියට ඇටැක් කරලා අපෝ සීහ නැති වෙනවා. ඊට පස්සේ ඩොක්ටර් සිලින්ජර්ස් අඩු වුණ නිසා සිලින්ජර්ස් හොයාගෙන එන්න කියලා ලානිට කිව්වම දැන් එයාත් මෙතනින් එළියට යනවා. හැබැයි අනිත් පැත්තේ රෙගීට කෝඩිගෙන කිසිම අනුකම්පාවක් නැහැ. යාගෙන හොයලා බලන්නෙත් නැහැ. හැබැයි කුරුල්ලා අපේ කෝඩිගෙන පොඩ්ඩක් හිතලා බලනවා. මොකද ඒ තරම් විශාල රැල්ලක් වැදුණා යට මොකක් වුණාද කියලා කල්පනා කරගෙන ඉන්නවා. එතන ළඟපාතම සීයේ නැතුව වැටලා හිටපු චිකන් ජෝ දැන් නැකිටම ඉස්සල්ලාම හොයන්නේ අපේ කෝඩිය තමයි. දැන් ඒක එක තැන් වලින් හොයාගෙන යනකොට නැකිටින කෝඩි කකුල දිහා බැලුවම ඒකේ අමුතු ගඳක් එනවා. දැන් දෙන්නම එළියට යනකොට අපේ කෝඩි ළඟ තිබුණේ මාලෙත් නෑ. මේක මට වැදගත් එක්කෙනෙක් දුන්න එකක්. ඒක කොහේ ගියාද දන්නේ නෑ. අනේ ප්ලීස් ඩොක්ටර්ව දැක්ක නැද්ද කියලා අහලා බිග් සී ගැන දන්න හැමදැම්ම ඩොක්ටර් එක ෂෙයා කරගන්නවා. මේ බලන්න ඒ ටික අවශ්‍ය නැහැ ඔයාට කියලා වෙනම පාරක් හොයාගන්න. මෙතනින් ගියොත් බීච් එකට යන්න පුළුවන් කියලා කිව්වම ඩොක්ටර් දැන් යගේ ගෙදරට ඇවිල්ලා ඒ මාලේ කොමරි හොයාගන්නවා. ඇවිල්ලා බලනකොට කෝඩි තාම මෙතනින් ගිහිල්ලා නැහැ. දැන් ඒ මාලේ අතට දුන්නම මං ඒ තරඟට ආපෝ සහභාගි වෙන්නේ නැහැ කියලා කෝඩි කියනවා. එතකොට ඩොක්ටර් ඔයා ඊවන්ස්ව පරද්දන එක විතරක් ගේම් එක නෙමෙයි. ඔයා මේ වාඩි වෙලා ඉන්න වුඩ්ගේ නම කෝවා. මේව යූස් කළ තමයි සුපර් සර්ෆින් බෝට් එකම හදන්නේ. මං ඔට එකක් හදලා දෙන්නද කියලා ඇහුවම අපේ කෝඩි එපා කියලා කියනවා. එතකොට ඩොක්ටර් කෝඩිව බලෙන් තමයි එක්කන් යන්නේ. ඒ ළඟපාතම ඉන්න චිකන් ජෝගෙන් ඔයා ඇයි කෝඩිව හොයන්න කියලා ඇහුවම එයාටයි මටයි පුංචි සම්බන්ධයක් තියෙනවා. මගේ තාත්තා වගේම මං එයා ගැන කිසිම දෙයක් දන්නේ නැහැ කියලා තමයි චිකන් ජෝ කියන්නේ. එතකොට ඩොක්ටර් කෝඩි දෙන්නම ඒ වුඩ් එක අරන් යන්න හදනකොට එකපාරම එක ලීසිලා පල්ලයට යනකොට අනිත් පැත්තේ චිකන් ජෝ මේ ළඟපාතම තමයි කෑගා යන්නේ. අනිත් පැත්තේ බලද්දී ඩොක්ටර් කෝඩි මේ දෙන්නම ඇවිල්ලා තිනේ ලස්සන මූදක් අයිනට. එතන සර්ෆින් බෝඩ් තියන්න පුළුවන් වෙනම තැනකුත් තියෙනවා. මෙතන තියෙන්නේ බිග් සී යූස් කරපු සර්ෆින් බෝඩ් ටික. ඒ කියන්නේ මෙතන තමයි ජීවත් වෙලා තියෙන්නේ කියලා කෝඩි කය ගන්නකොට අපේ ඩොක්ටර් ගොඩක් එමෝෂනලි ඉන්නවා.
දැන් තමයි එක දෙයක් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ ඩොක්ටර් විද්‍යට ඉන්නේ වෙන කවුරුත් නෙමේ අපේ බීක්සි කියන ඒ සුපර් හීරෝ මේ ඉන්නේ බීක්සි කියලා දැනගත්තම මම එයාගෙන් කිසිම ප්‍රශ්නයක් ඇහුවේ නැහැ ඒ විදිහේ ඉන්ටර් එකට උත්තර දුන්නට අපේ කෝඩි එක දිගටම ප්‍රශ්න අහලා බීක්සිට වද දීලා තිනවා ඔයා මැරුණා නේද කොහොමද පණ පිටින් ඉන්නේ කෝඩියෝ මෙතනින් යන්න මට තරංගයක් තියෙනවා ඇයි ඔයාට මාව ට්‍රේන් කරන්න බැරි අනිත් පැත්තේ ජයග්‍රහණය කියන්නේ මොකද්ද ජයග්‍රහණය කියන්නේ සල්ලි විතරක් නෙමෙයි ඒක සතුටක් කවුද හොඳට එන්ජොය් කළා සර්ෆින් කරන්න යාලා තමයි ජයග්‍රහණය කරන්න කියලා කලණි කියනවා පරදිනයි වැඩි හිටියොත් සර්ෆින් කරන්න එන්ජොය් කරන්න පුළුවන් කියලා ළඟ ඉන්න ඒවන්සුත් කියනවා දින ණය සර්ෆින් කරනකොට පොඩි අයව තල්ලු කරන්න ඊවන්ස් කියන්නේ ජයග්‍රහණය කරන එක්කෙනෙක් නෙමෙයි ඊවන්ස් කියන්නේ බිත්තර ඇතුලේ ඉන්නකොටම සර්ෆින් කරපු එක්කෙනෙක් යාව යගේ අම්ම ගොඩක් ට්‍රේන් කරලා තිනවා මල් ළඟ තියෙන හැම ට්‍රෝෆි එකකටම නමක් දාලා තියෙන්නේ 10 වෙනි එකත් ගන්න මන් ලෑස්තිලා ඉන්නේ කියලා ඊවන්ස් කියනකොට බිග් සීව අල්ලලා ඉන්ටර් කරාම කොහොමද පණ පිටින් ඉන්නේ කියලා ඇහුවම මම මැරිලා ගොඩක් කල් වල මෙතනින් යන්න කියලා කෑ ගන්නකොට අනිත් පැත්තේ සර්ෆින් බෝඩ් එකක් අරගෙන මූදට ගිහිල්ලා ඉන්න අපේ කෝඩි එක දිගටම ප්‍රැක්ටිස් කරාට හරියට එන්නේ ඉස්සලා රිලැක්ස්ලා සර්ෆින් කරන්න කියලා බිග් සී කෑ ගැවුවට අපේ කෝඩිට කිසිම දෙයක් කරන්න බැරි වෙනවා බිග් සී බලාගෙන හිටියට ටිකක්වත් උදව් කරන්න මූදට යන්න එතකොට රැල්ලකට ආවෙන කෝඩි මුහුදයිනට ආම ඔයා ඒ සර්ෆින් කරන්න නැති කියලා වම මීට පස්සේ මං සර්ෆින් කරන්නයි කියලා බිග් සී කියනවා ඒක විතරක් නෙමෙයි ඔයා විශ්වාසයෙන් සර්ෆින් කරන්න නම් ඔයාට ගැළපෙන විදිහේ සර්ෆින් බෝඩ් එකක් හදාගන්න කියලා බිග් සී කිව්වම ළඟ ඉන්න පොඩි උන් උන්ට කැමති එක එක බෝඩ් එකම පෙන්නනවා කැලෑව ඇතුලේ තනියම යනවට බය නැද්ද කියලා අහනකොට මේ කැලෑව තමයි සම්පූර්ණ නිදාසක් තියෙන තැන කියලා කිව්වම දැන් හැංගිලා ඉන්න පෙන්කුයින් අපේ චිකන් ජෝට ඇටැක් කරනවා ඔන්න දැන් බීක්සි යාලා ගෙනාපු ලී කැල යූස් කළා කෝඩිව යූස් කළම යාට කියලා වෙනම බෝඩ් එකක් හදන්න බලනවා ඉවසීමෙන් මේ වැඩේ කරන්න ඕන කියලා බීක්සි කිව්වට අපේ කෝඩිට ටිකක්වත් ඉවසීමක් නැහැ කෝඩි දැන් හිමීට වැඩේ කරන්න ගියාම මේ විදිහට නෙමෙයි ඔය වැරදි කියලා කියනකොට අතාරින්න මම මේක තනියම කරගන්නම් කියලා කෑ ගන්නවා අනිත් පැත්තේ කැලෑව ඇතුලේ ජීවත් වෙන පෙන්ගුන් කියන జాතියක් අපේ චිකන් ජෝ අල්ලගෙන යනවා එයාලමාව හොඳට බලාගත්ත උණු වතුර එමත් තියලා දුන්න නානකොට කන්න එමත් දුන්න කියලා දැන් විස්තර කරනකොට ඇත්තට මේ පෙන්ගුන්ලා චිකන් ජෝව ඔයලා කන්න තමයි ලෑස්ති කරගෙන ඉන්නේ හරි හරි ඔක්කොටම බොහොම ස්තුතියි කියලා එතනින් පිටත් වෙන්න හදනකොට දැන් ඇටැක් එකේදී මේ කැමරා එකටත් වදිනවා දැන් කෝඩි හදලා තියෙන සර්ෆින් බෝඩ් එක බැලුවම එහෙම මෙහෙන් ඇද වෙලා තියෙනවා මේක හරියයිද කියලා චෙක් කරන හදනකොට දුවල ගිහිල්ලා පෑන්නම එකපාර මේ බෝඩ් එක දෙකට කැඩලා යනවා අවුල් යන කෝඩි තරඟට තව දවස් 3යි තියෙන්නේ කියලා දැන් ඇවිදලා යනකොට ඉස්සරහට ඇවිල්ලා ඉන්න ලේනි ජීවිතේට ආපු මූහුද පැත්තට එන්නයි කියපු බිග් සීව ඔයා එක දවසින්ම ගෙන්න ගත්ත ඒකට වගෙන හිතුවම ගොඩක් ආඩම්බරයි කියලා දැන් දෙන්නම පුංචි දෑ යූස් කරලා තනින් ෆ්ලයි කරලා පල්ලෑට වැටෙනවා අන්තිමේදී මෙයාලා ඇවිල්ලා වැටෙන්නේ වෙනස්ම විදිහේ තැනකට මේක මොකද්ද කියලා ඇවම උඩ බලන්න මේ වෝම් ක්ලෝ ටික කියලා කිව්වම බලද්දී උඩ ඉන්න සත්තුන්ගේ කක්ක තමයි මේ තියෙන්නේ ඒ නිසා අපේ කෝඩි ලර්නිවත් ඇතුළට ඇදලා දානවා දෙන්නම ෆුල් ක්ලීන් වෙලාමම වාගෙන හිතුවම මට ඊරිසියාව ෆීල් වෙනවා අවුරුදු 10ක් ට්‍රයි කළත් බිග් සීව මට මූදායිනට ගෙන්න ගන්න බැරි වුණා. හැබැයි ඔය ආවිල්ලා දවසකින් යා වෙනස් වුණා. ඒකෙන් ඔයාගෙන ලොකු විශ්වාසයක් තියන් ඉන්නේ කියලා ලර්නි කියනෝ. බිග් සී ඔයාගේ කවුද කියලා අහනකොට මට කියලා ඉන්න එකම පවුල යා තමයි. එයා මගේ අංකල් කියලා ලර්නි කියනෝ. කට් කරාම කෝඩි බිග් සී කියපු විදිහට මේ සර්ෆින් බෝඩ් එක හදනවා. නිදා ගන්න විදිහට ඇක්ට් කරන බිග් සී දැන් හොරෙන් මෙයා හදන එකත් බලාගෙන තමයි ඉන්නේ. ආදන ගමම මාන්සි නිසා අපේ කෝඩි එතනම නිදාගත්තම දැන් ළඟට ඇවිල්ලා බලන බිග් සී ගොඩක් සතුට වෙනවා මොකද මේ පාර සර්ෆින් බෝඩ් එක හොඳටම හදලා තිනවා ගොඩක් කම්ෆර්ටබල් ෆ්ලෙක්සිබල් ඒ වගේම බිග් සී උඩ පැනලා චෙක් කරලා බැලුවට ඒ සර්ෆින් බෝඩ් එකට කිසිම දෙයක් වෙන්නේ රැල්ල මේ විදිහට ටියුබ්බැක් විදිහට එනකොට ඒක ඇතුලේ සර්ෆින් කරන අපිට ස්වර්ගයක් පේනවා ඒ දේ තරංගයටත් වඩා ගොඩක් වටිනවා කියලා අපේ බිග් සී පැහැදිලි කරනකොට ඒ ටියුබ් එක ඇතුලේ සර්ෆින් කළා එලියට આવත් පොයින්ට්ස් කීයක් හම්බ වෙද කියලා අපේ කෝඩි ඇහුවම මේ නිසා තරහා යන බිග් සී ඔයයි ඒ රෙගී වගේ කතා කරන්න කියලා කෑ ගන්නවා දැන් තරංගෙට තියෙන තවත් දවසයි ඒ කුරුල්ලව සම්පූර්ණයෙන්ම යූස් කළා රෙගියාගේ වැඩ ටික කරගන්නකොට දැන් මේ ස්පෝට් එක මෙන්න මේ විදිහට වෙනස් වෙනවා අනිත් පැත්තේ ආපු චිකන් ජෝව අල්ලගෙන පෙංගු කියන කණ්ඩායම මෙයාව අල්ලගෙන යන්න හදනකොට දැන් කෑමක් අතට දුන්නම ඒක කාලා බලලා
මේක චිකන් වගේ රහයි කිව්වම දැන් රජෙක් වගේ අපේ චිකන් ජෝව සලකලා මෙතනින් එක්කන් යනවා ළමයිනේ ඔයාලා කොහොමද සර්ෆින් ඉගෙන ගත්තේ බිග් සීව දැකලා එතකොට ඔයාලා ඉපදිලත් නැ මෙයා බොරු කියන්නේ අපිට සර්ෆින් ඉගෙනුවේ ලර්නි කියලා දැන් ළඟ එන්න පුංචි ළමේ බෝම්බේකුත් දානවා ජොන්ස් that's what I think we're doing yeah girl you're learning like this yeah come on බිග් සී මේ විදිහට කෝඩිට ට්‍රේනින් එකක් දුන්නම දැන් ගොඩක් අවුල් යන කෝඩි නිදාගෙන ඉන්න බිග් සීව ඇදලා ගිහින් මූදට දානවා බිග් සී මේක වගේ බ්‍රෙක්ෆාස්ට් එක කියලා විසික් කරාම හරියටම අල්ලා ගන්න බිග් සී දැන් මූද මැද තමයි ඉන්නේ එතන විශාල රැල්ලක් වැදලා දැන් ඒ මූද වතුර ඇඟට වැදෙනවම බිග් සී දැන් පාරන හීරෝ විදිහට වෙනස් වෙනවා ඔන්න දැන් අවුරුදු ගානකට පස්සේ බීක්සීයේ සර්ෆින් බෝඩ් එක යූස් කරලා අපේ කෝඩිට එක එක දේවල් කියලා දෙනකොට මේ දේ දකින ලර්නිත් ගොඩක් සතුටුටලා එයාත් දැන් සර්ෆින් බෝඩ්ඩක් අරගෙන මෙයාලා එක එකතු වෙනවා දැන් තුන් දෙනාම සර්ෆින් කරලා එන්ජොය් කරනකොට අපේ කෝඩිත් දැන් යාගේ ප්‍රැක්ටිස් ටික කරගන්නවා දැන් එදා රෑ තුන් දෙනාම එකතු වෙලා දැන් සින්දු කියලා එන්ජොය් කරනවා තරංගය ගැන කතා කරන කෝඩි හෙට මගේ තරංගය ඔයාලා දෙන්නම ඉන්න ඕන කියලා කිව්වම බීක්සී එකට බෑ කියලා කියනවා ඇයි මේ බෑ කියලා කියන්නේ මොකටද මේ හැංගිලෙන්නේ කියලා ඇහුවම ඔයා වගේ තමයි මමත් එදා මේ තරඟේ දිනන්න බැලුවා එවන්ස්ව කොමරි පරද්දන්න තමයි බලාගෙන හිටියේ හැබැයි එදා යා පෙන්නපු සර්කල් එක මට පෙන්වන්න බැරි වුණා පරාජය බාරගත්ත මට මගේ ෆෑන්ස්ලාගේ ඉස්සරහා මූණ දෙන්න බැරි නිසා තමයි මම මැරෙන විදිහට හැමදාම ප්ලෑන් කරේ කියලා කිව්වම අපි පරදින්න හොඳ නැ අපේ ජයග්‍රහණේ මාවත අපි හොයා ගන්න ඕන කියලා එදා කිව්වේ අතාරින්න එක තමයි දැන් මගේ ගතිගුණ වට ඕන පාත්‍යක් හොයා ගන්න කියලා කිව්වම ගොඩක් අවුල් යන කෝඩි මෙතනින් තරහා වෙලා යනවා ඕල්රෙඩි මගේ තාත්තා නැති වුණා දැන් මගේ හීරෝත් නැති වුණා කියලා ඇවිදගෙන යනකොට ඒකපාරම මේ පෙන්ගුව කියන කණ්ඩායම අපේ හීරෝ අල්ල ගන්නවා චිකන් ජෝ ඔයා මොකද්ද මෙතන කරන්නේ මෙච්චර කල් මං ඔයාව තමයි හොයාගෙන හිටියේ කියලා චිකන් ජෝ කිව්වම දෙන්නම සතුටින් ෆිට් එකක් දා ගන්නවා එතකොට හෝන් සද්දයක් කියනවා බලදි මේ තරංගය පටන් ගන්න තමයි හදන්නේ දැන් ඒ කණ්ඩායම එක කතා කරන චිකන් ජෝ අපේ කෝඩි වෙතනින් රිලීස් කරනවා ඔන්න දැන් තරංගයට හැමදාම ලෑස්ති කරලා තියෙන්නේ වෙනදටත් වඩා අද රැල්ල ගොඩක් සැරයි ඒ වගේම අද තරංගේ ඩැමේජ් එක කොච්චර තියෙද කියලා බැලුවට 10ට 20ක් කියලා තමයි මෙතන ඇනවුන්ස් කරන්නේ කෝඩිය දැකලා ළඟට එන කුරුල්ල ඔයා මේ තරංගයට යන්න එපා ප්ලීස් මේක නවත්තමු කියලා කිව්වම ඒ ප්‍රොමෝටර් රැගී ළඟට වෙලා ඔයා ආවද හරි හරි අපි එනම් තරංගය පටන් ගමු කියලා දැන් ගොඩක් සතුටින් ඉන්නවා හැමෝටම සුභාරංචියක් තියෙනවා අපි හිතන්නේ නැති විදිහට කෝඩි බය නැතුව මෙතනට ආවා කියලා දැන් ඇනවුන්ස් කරනවා ඔන්න දැන් තරංගයත් පටන් ගන්නවා විටෙන් විට පුංචි ළමේ මූදට පනිනව නේද අනේ කොල්ලා දැන් සර්ෆින් බෝඩ් එකක් අරගෙන මැදට පනිනවා හැබැයි ලර්නියව කොමරේ නවත්තනකොට ඔන්න දැන් රැල්ලත් ගොඩක් විශාලයි දරුණුයි දැන් පාරන දේවල් මතක් කරන අපේ කෝඩි එයාලා කියපු හැමදැම්ම පාස් කරලා ඉස්සරහට එන්න ඕන කියන ඒකම අදහසින් සුපර්බ්ලි සර්ෆින් කරලා මෙතනින් මූව් වෙනවා මේක දැකලා රැගි ඔලුවට අත තියාගන්නකොට අනිත් හැමෝම සතුටු වෙනවා අපේ බිග් සී හොරෙන් මේ දේ බලන් ඉන්නවා ඔන්න දැන් තරඟ කරපයකින් තුන් දෙනෙක්ව සෙලෙක්ට් කරනවා එක්කෙනෙක් එවන්ස් අනිත් එක්කෙන චිකන් ජෝ තුන් දෙනෙක්ගෙන අපේ කෝඩි මෙයාලව ටීවී එකේ පෙන්නනකොට එවන්ස් දෙන්නම හක් කළා ඔයාලා දෙන්නද ෆයිනල් එකට ඇවිල්ලා ඉන්නේ මට ලේසියෙන්ම දිනන්න පුළුවන් කියලා සතුටු වෙනවා පුංචි ළමයිනේ කවුද මේ කප් එක දිනාද කියලාද හිතන්නේ අපිට කප් එක වැදගත් නෑ ෆ්‍රෙන්ඩ්ෂිප් එක විතරයි අවශ්‍යයි කියලා පුංචුන් කියනවා කෝඩි එක තරහින් ඉන්න ලර්නි ඊයේ ඔයා තරංගේ තමයි වැදගත් කියලා අපින් වෙන් වෙලා ගියා කියලා දැන් තරහින් යනකොට කෝඩි ආව ෂේප් කරන හදනකොට මැදට පන්න රැගි ඔයා මේ තරංගේ දෙන්නොත් ෆේමස් වෙන්න පුළුවන් කියලා දැන් යගේ ඔළුවට පුංචි දෙයක් දානවා ඔන්න දැන් ෆයිනල් එකත් පටන් ගන්නවා මූලදී අපේ චිකන් ජෝ එක තැනක රෙස් කරනකොට එවන්ස් අපේ කෝඩි දෙන්නම තරඟ කරනවා එක තැනකදී එවන්ස් අපේ කෝඩිට ඇටැක් කරන්න කියලා ලිස්සලා වැටෙනකොට කවුරුත් මේ වෙනකම් පෙන්නපු නැති ස්ටයිල් එකක් අපේ කෝඩි පෙන්වම හැමෝම මෙතන ගොඩක් පුදුම වෙනවා ඊට පස්සේ විශාල රැල්ලකට අහුවෙන්න යන අපේ චිකන් ජෝ ඔන්න දැන් එයාගේ ස්ටයිල් පර්ෆෝමන්ස් ටික පෙන්නනකොට අන්තිමේදී කෝඩි පොයින්ට්ස් 27යි චිකන් ජෝ පොයින්ට්ස් 27යි අපේ එවන්ස් ගන්නේ 0 ඔන්න දැන් මෙයාලා දෙන්න අතර සර්ෆින් එක පටන් ගන්නකොට ඒ ටියුබ් එක වගේ රැල්ල දැක්කම කෝඩියේ ස්ටයිල් එක එන්ජොයි කරලා පර්ෆෝම් කරන හදනකොට එක පැත්තකින් තරංගෙන් අයින් වන ඊවන්ස් ආපෝ ඇතුළට ඇවිල්ලා චිකන් ජෝට ඇටැක් කරනවා ඒ නිසා තරහා වෙන අපේ කෝඩි මේ තරංගේ පැරදුනත් කමන්නේ කියලා චිකන් ජෝ බේර ගන්න හදනවා මැදට පනින කෝඩි චිකන් ජෝ එතනින් යන්න කියවම දැන් පන්නගෙන එන ඊවන්ස් මෙයාව කොමරේ මූ
කලයේ ගල් තියෙන පැත්තට තමයි යන්න සලසන්නේ. එතන ගොඩක් අමාරුයි. දැන් එහෙට මෙහෙට සර්ෆින් කරලා එනකොට ඊවන්ස් මේක ගලකට වැදිලා දැන් පල්ලට වැටුනම ලර්නි තමයි අව බේරගන්නේ. අනිත් පැත්තේ ගල් මූද මේ අතර හිර වෙලා ඉන්න කෝඩිට අපේ බීක්සි උදව් කරනකොට කෝඩිගේ සර්ෆින් බෝඩ් එක දැන් මූදයිනට ඇවිල්ලා තිනවා. දැන් මෙතන ඉන්න හැමෝම හිතන්නේ කෝඩිගේ කතාව ඉවරයි කියලා. දැන් ඒ සර්ෆින් බෝඩ් එක අතේ තියාගෙන ඉන්න රෙගි මොකද කියන්නේ? කවුද මේක මිලදී ගන්න කැමතින් ඉන්නේ කියලා දැන් ඒක විකුණන්න හදනකොට බලද්දී කෝඩි බික්සි දෙන්නම කෙඩිච්ච සර්ෆින් බෝඩ් එක යූස් කළ දැන් මූදයිනට ආවම බික්සි මේ ඔයාද? ඔව් මංම තමයි. අවුරුදු කීපයක් මං මිසින් වෙලා හිටියේ. මාව ආපෝ මේ ලෝකෙට ගෙන්නුවේ මේ පුංචි කොල්ලා තමයි. මේක දැකපු කුරුල්ලා ගොඩක් එමෝෂනල් වෙනකොට රෙගි මේ චාන්ස් එකක් දැන් බිස්නස් එකක් කරන්න හදනවා. ඔයා ආපෝ ආවද? ආපෝ ආගේ ස්ටයිල් එක පෙන්වන්න පුළුවන්, අපිට තරඟයක් තියන්න පුළුවන් කියලා කියනකොට මං ආවේ තරඟ කරන්න නෙමෙයි, මගේ යාළුවෝ මගේ ෆෑන්ස්ලා වෙනුවෙන් විතරයි කියලා බික්සි කියනවා. ඊට පස්සේ බික්සියාගේ අතේ තියෙන සර්ෆින් බෝඩ් එක පල්ලට දාලා එයා ඉන්න ස්පොට් එකට යනකොට අනිත් එයාත් මෙයාව ෆොලෝ කරගෙන යනවා. අනිත් පැත්තේ ට්‍රෝෆි එක අතේ තියාගෙන ඉන්න ඊවන්ස් එක මගේ කියලා රණ්ඩු වෙනකොට ළමයින්ට ඉන්න දෙන්න චිකන් ජෝ වෙනුවෙන් ඔයාගේ ට්‍රෝෆි එකත් අතහැරියා නේද? යාළුව වෙනුවෙන් මං ඕන දෙයක් කරනවා කියලා අපේ කෝඩි කියනවා. අනිත් පැත්තේ රැගි දැන් මම මොකද්ද කරන්න කියලා කල්පනා කරනකොට ඒ කුරුල්ලා මීට පස්සේ මං ඔයාට වැඩ කරන්න නැහැ කියලා යගේ විග්ගයත් උසගෙන මෙතනින් යනවා. හැමෝම මේ විදිහට එන්ජොය කරනකොට දැන් ඉන්ටර්වයුව එකේ කතා කරන කෝඩිගේ අම්මා මගේ පුතා ගැන හිතමු ගොඩක් සතුටුයි, හැබැයි මේ ඉන්නේ මගේ තඩියා, කිසිම දෙයකට ප්‍රයෝජනයක් නැහැ කියලා බනිනකොට මේ මූවී එක මෙතනින් අවසන් වෙනවා. හරි වීවර්ස්, මොකද කියන්නේ මූවී එක ලස්සනයිද? ලස්සනයි නම් ලයික් බටනේ ක්ලික් කරන්න. ඒ වගේම ඔයාලගේ පුංචි රික්වෙස්ට් එකක් අපේ FB පේජ් එක ෆලෝ කරන්න. ඒකෙත් අපි මූවිස් ටික අප්ලෝඩ් කරනවා. ඉතින් ඔයාලා මොකද්ද කරන්න තියෙන්නේ? එකින් පුළුවන් විදියට ෂෙයා කරන ඔයාලගේ යාළුවන්ට. එයි අපිව ප්‍රොමෝට් කරන ඔයාලා කැමති නැද්ද? ඉතින් හර්ෂය වෙනුවෙන් එහෙම නැත්නම් බකමුණල්ගේ ෆැමිලි එක වෙනුවෙන් ඔයාලා ෂෙයා කරලා බිග් සපෝටර් දෙයි කියලා හිතනවා. හරි එහෙනම් ඉක්මනටම මේ වගේ සුපර් වීඩියෝකින් හම්බ වෙන්න ඔයාලා හැම දිනටම සුබ දවසක්. බයි බයි.